තෙරුවන් සරණයි පිරිපිහිටයි අදත් අපට අනුග්‍රහ ආශිර්වාදය ලබා දෙන්නේ කැලිෆෝනියාවේ සිට අනුශාහේවවසම් මැතිණිය ෂෙහාන් හේවවසම් දියණියගේ ජූලි 4 වෙනිදා උපන්දිනේ පහු වෙලා තියෙනවා සුබ උපන්දිනයක් කියලා අපිට අද කියන්නට බැරි වුණත් දිගටම සුබ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආච්චිලා සීයලා ඇතුළු සැමටම පිම්පිනිසයි කියලා තියෙනවා ඒ සියල්ලන්ටම දීර්ඝායුෂ නිරෝගී භාවය ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා ඔබ මේ ප්‍රශ්න වලට මම නිතරම පිළිතුරු දෙනවා හැකි විදිහට මම අද ඔබ හමුවට ආවා මගේ මනසේ හොල්මන් කරන ගැටලුවක් පිළිබඳ ඔබෙන් පිළිතුරක් ලබා ගන්න මොකද අපි වැඩසටහනත් එක්ක ඉන්න හුඟක් උගත් බුද්ධිමත් ප්‍රඥාවන්ත ආදි වශයෙන් නොඑක අය ඉන්න ඔබ මන් දන්නවා මං මට ඇති වෙච්ච ගැටලුව මගේ තියෙන ප්‍රශ්නේ මම ඔබට ඉදිරිපත් කරනවා කරුණාවෙන් මට කියලා දෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා උත්තර දෙයි කියලා එක හේකක් තමයි එකක් මාන් දැනුවත් වෙනවා ඊළඟට මේ සාකච්ඡාවෙන් අපි මේ ප්‍රශ්නවලට උත්තර සැපෙවීමෙන් සහ ප්‍රශ්න ඇසීමෙන් ඔබත් යම් මට්ටමකට දැනුවත් වෙයි කියලා හිතනවා ඉතින් ඒක නිසා මගේ නොදැනුවත්කමට ඔබ හිනා වෙන්නත් එපා බනින්නත් එපා දොස් කියන්නත් එපා දන්නේ නැති නිසානේ අහන්නේ ඒක නිසා මේ අසරණයාට කරුණාවෙන් මේ ගැන කියලා දෙන්න කියලා ඉල්ලනවා මට තියෙන ගැටලුව මෙන්න මේකයි ඇත්තටම මේක ගැටලු සරල ගැටලු කීපයක් එකතු වෙච්ච සංයුක්ත ගැටලුවක් මම ගැටලු ටික වෙන වෙනම ඔබට කියන්නම් පළවෙනි එක මේක විශේෂයෙන් බෞද්ධයන් ඉලක්ක කරගෙනයි මම මේ ප්‍රශ්නේ කතා කරන්නේ අනිත් අයටත් අහගෙන ඉඳලා දැනුවත් වෙන්න පුළුවන් බුද්ධාගමට උනන්දු වෙන බොහෝ දෙනෙක් අද ඉන්නවා ඒක නිසා එතකොට මගේ ගැටලුව බෞද්ධ වෙන අපිට තියෙන අග්ගිස්සේ කෙරෝලෙම ඉලක්කය තමයි නිර්වාණගාමී වෙන එක. නිවනට පත් වීමවත් නිවන අවබෝධ කර ගැනීම. ඒකේ කිසිම සැකයක් නැහැ. එතකොට මේ නිවන් අවබෝධ කරගන්නට බුදුරජාණන් වහන්සේගේ දේශනය තමයි තියෙන්නේ. ඒකත් සැකයක් නැහැ. එතකොට අපි දන්නවා මේ ත්‍රිපිටකයේ නේ අපේ ධර්මයේ තියෙන්නේ. එතකොට මේ ත්‍රිපිටකයෙන් අපි ගමුක විනය පිටකේ පැත්තකින් තියලා අද කියන්නේ සූත්‍ර පිටකේ තියෙන සූත්‍ර ටික නැත්නම් අභිධර්ම පිටකයේත් එකේ ටික හරි කෙසේ හෝ මේ සියල්ලම ඉගෙන ගත්තොත්ද අපිට නිර්වාණයට යන්න ලැබෙන්නේ කියලා මොකද මම ඒවා ඔක්කොම දන්නේ නැහැ මට හරි බයක් තියෙනවා මට නිර්වාණ අවබෝධය ලබා ගන්න බැරි වෙයි කියලා ඊළඟට මගේ තරම්වත් අධ්‍යාපනයේ නැති දුප්පත් අහිංසක අපේ ගම්වල අය ඉන්නවා උපාසකම්මල ගිහින් අර හාමුදුරු මොන හරි කිව්වම සාදු 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 කියලා ආයෙ නිදා ගන්න උපාසකම්මල ඉන්නවා ගැමි දරුවෝ ඉන්නවා දුප්පත් අය ඉන්නවා ලොකු දැනුමක් ලබා ගන්නට අවස්ථාවක් ලැබෙච්ච නැති අපේ රටේ වැඩි හරියක් ඉන්නේ අහිංසක අසරණ දුප්පත් අය ලොකු අධ්‍යාපනයක් ලැබලා නැති අය ඉතින් මට මේක මතක් වුණේ ඔබ දන්නවා මේ අන්තර්ජාලයේ මේ අපි පරිශීලනය කරන්න අපිට ටීවී නැහැ මේ බලනකොට ලොකු මත ගැටුම් යනවා පැවිදි අය ගිහි අය ලොකු කතා මම දෙකක් තුනක් බලන් හිටියා මට තේරෙන්නේ නැහැ මොන මොනවද කරුණු ගොඩක් කියනවා සූත්‍ර ගොඩක් චක්‍ර ගොඩක් ගණිත ඉලක්කම් මොන මොනවද ගොඩක් කියනවා එක එක මට්ටම් ගැන තල ගැන සිත් ගැන සිත් වර්ග ගැන කුසල් සිත් අකුසල් සිත් මම නම් එක හිතයි දන්නේ එක හිත තියන් හිටියොත් ගොඩ යන්න පුළුවන් කියලා දන්නවා දැන් මම මේව දන්නේ ගොඩාක් තියෙනවා ත්‍රිපිටකේ පස්සේ මම බැලුවා කොච්චරක් පොත් තියෙනවද කියලා ඉගෙන ගන්න හරි බැලුවාම සාමාන්‍යයෙන් කියනවා කාමරයක් පුරවන ගානටවත් එයි කියලා විශාල මුදලකුත් යනවා කමන්නෑ කියන්නකෝ විශාල පොත් සංඛ්‍යාවක් ඉතින් සම්පූර්ණයෙන්ම කියපුවත් ඇත්තොත් ඇති මට හිතා ගන්න බෑ මගේ මේ ඉදිරි කෙටි කාලය තුල මට මේ පොත් දෙක තුනක්වත් කියව ගන්න පුළුවන් ශක්තියක් ලැබෙයිද කියලා දැන් මගේ පපුව හොස් ගාලා දාලා ගිහින් තියෙන්නේ මට නිර්වාණගාමී වෙන්න බැරි වෙයි කියලා මට හිතෙනවා දැන්. එතකොට දැන් ඔබ මට උත්තර දුන්නොත් එහෙම නෑ 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 ඔය පොත් ඔක්කොම පරිශීලනය කරන්න ඕනේ නෑ නිර්වාණයට යන්න බුදුන් වහන්සේ ඔක්කොම කිව්වේ නෑ කියලා කිව්වොත් පොඩි සනසිල්ල සීතල පපුවට දැනෙනවා. ඒක හරි. මොකද සමහර අය කිසිම පොතක් පරිශීලනයෙන් තොරව රහත් වෙලා තියෙන රිදි කැල්ලක් අතුල්ලා අතුල්ලා ඉඳලා රහත් වෙලා. ඉතින් මට පොඩි එතන පොඩි ශක්තියක් ආවා හිතට පොඩි සනසිල්ලක් එහෙමත් තියෙනවා කියලා. සුනිත සෝපාකලා දිව්‍යමය ආලෝකයෙන්
एनलाइटन क्या मैं इतना पड़ी सन सील कावा किया मट तीन गटल मेकल मे गुड़ा खर्म गला मेक परशुद्ध करला मे त्रिपिटके रखगे मेव करेक ओण निर्वाणे अंड मट तेरी ओने नेता ऐ मे मेव अभी मे गुड़गागन तगला एक अवश्य पड़ी कोटसा इतर ना मन दें हेम ना अभी एक आगे मे युद्ध हरमटी का नवत्ल दीखना निर्वाण अवबोधे गंड मंग अतु मगे दुप तहिंसक नूगा तीरस ओक्टोम लुप सिल पत्ते निर्वाण विधि आगे मन देम दीरा मेके मट तीन समहारा किसी तकवा निर्वाण का मेला तीन हृदय के लख तुला निर्वाण का मेला तीन राहत तमहारा इक कमट हाने निर्वाण तीन समहारा सोवाणीला तीन पलवी सोवाणकना कोंडंग तुम मे दम सत्व तुम सूत्र देश नावे मम्मेल चतुरा सत्य आ राष्ट्रांगिक मारे गिटीतरा एक अनीतवती अरे वर्ण कुटस्टिक देव मेहिंगावा मेहिंगावा एटिक नहीं लसन गल मेदगा पोडा मट मे पोडे सोवाणी लीन ये देश निर्तवीलात पड़ी सत्तर कुत्ते ना पड़ी सन सील मेहम पुल टेक्निकला मैं बुद्धचारी परशील मे गोवी गुट उन्हांसे बनकी लाइन लाइट वेला तीन उन्हांसे देश के बनकी दाने वलदंड रहस्यन आपकेना दाने वलद मन देश नकन तीन आने आने मट धर्मकर्म हम इट वेड़ी हदिशी के अद्दी ए हदिशी गन दी धर्म देश ने आहला रहा तत्ट पत्लातनी युवत अनकोट अन तुर्गट बाजन मेरीला निर्वाण गी कथा दिन भूम पोड इनके बड़ी हंस दिन पै दुना त्रिपीटकेकी नदी इतकोट मम्मी तेरे नहाँ उबड़ा मे गेटल गेटल बाट पचर दी अभी दकीन लुक हरम कर पिशन दाम त्रिपीटकेकना मेन दिनो मेन दिनो हरम गाँ मेम गाँव या वरदीकी ना मेकाय पोइंटकिन मे आ बुरदेश नवकरागोलो मेगोलो हरिदेश नवकरा मेम पिटक पत्तल तीन की लकू गबर वाचन की लकू वचन मट तेरे ना संस्कृत पालीदे मोनोद तेरूकलो समय तेरे ना लुकु हरम अद्दी मट सिने अय्यो मंग अभी मट तेरे दम्मे कल्पना करना दम्मे निर्वाण सूए अति कैसे दिगेरा पोटी सतुक तीन मैं कुशल निर्वाण इधे मंग हितन मट लभिति के मगेम बलापुर मेड सूगर मंग लोक लोक कुशाल कल तीन किलाकनी सा पड़ी बैक्ति गति तीन नमूद मट मे गटल उत्तर ओण निर्वाणे अन्न मे सिया पील धनम ओण नंग मंग मट लभिचे कुशले मंग हेम अनुबंध अधिष्ठान करण लभन आत्म भावे मम मेन मे उतुमान लगे यूट्यूब के गागन उतुमान फाइट करे लोकू धर्म ज्ञान अति तत्व पत्वेवा मे त्रिपिटकेम मट खट पाड़ेवा इतकोट मट निर्वाण होगा पहासुई निर्वाण गामी पहासुई के इतकोट मट कल्पना वाक्यन वेला आत्मीय मे आत्म मट तेरे लोकू कतंत्र दाने मट इच्छर बुद्धि आखने ये त्रिपिटके वेल मैं दिखतना केवल तीन पोड केवल तीन नमूते कंदरा इलांट तीन अभिधर्म पिटके मंग पोता देखा के हुआ इक पोता तेरू ना अणिपोत तेरे दंडाइकिंग हुआ कील मट इक हर तेरुना मट प्रज्ञावाड़ी मट तेरे योगी गंबूरधाम तेरूंगा मंग हितुआ मट मेक तेरे नैत्ते मट मे मोड़ाई मट बुद्धि अड़ई उगटक अड़ूनी सा वेन्नति के मन लोक उगटक मत निवे मंग उसास पेल इतना बहुम गमी सिंगल भाषावे इगन गेन कोलम टाइल रसावकर मट लोक एम धनमकना एम एक्तुकर धन तमाइ अनी अत की लज्जावे उन्यानी
බයවෙන්නත් ඕනේ නැහැ කියන්නේ ඇත්ත කියන කර නේද? ඇත්ත කියන්නේ බිමින ගන්නයි බය වෙන්න ඕනේ නැහැ කියලා මම ඇත්ත කිව්වා. දැන් මට තියෙන ප්‍රශ්නේ තමයි මම ආයෙත් මතු කරන්නේ. ඒ සියලු ඥානෙ මේ සඳහා අවශ්‍ය නම් මේ සියලුම ගාතාවල් පිළිබඳ පරිචය උපරිමෙන් දැන ගැනීම හොඳට කිරලා මැල්ලා ගැනීම ඒ ගාතාවෙන් ගාතාවට අවබෝධය මුළු ත්‍රිපිටකයේ තියෙන සියලුම අකුරක් ගානෙම ඕනේ නම් මට හරි දුකයි. මට තේරෙන්නේ නැහැ. තේරුම් ගන්න තරම මට බුද්ධියක් නැහැ. බුදුරජාණන් වහන්සේ එහෙම වැඩක් කරයිද කියලා මට සැකයක් තියෙනවා. උන්වහන්සේ මහා කරුණික නිසා තුන් කලු දැක්කා. එතකොට අනාගතයේ මෙන්න මේ වගේ නූගත් වැඩි උගත්කමක් නැති යමක් තේරෙන්නේ නැති පිරිසකුත් ඉන්නවා. උන් ටික අතහැරලා දාලා ප්‍රඥාවන්තයින්ට මම නිර්වාණය දෙනවා කියලා බුදුන් වහන්සේ එහෙම කරන තක්කඩි වැඩ කරන කෙනෙක් නෙවෙයි බුදුන් වහන්සේම නෑ. බුදුන් වහන්සේ හරි කරුණිකයි. තක්කඩියෙන් නෙමෙයි. ඒක නිසා එහෙම කරයි කියලා හිතාගන්න අමාරුයි. මොකද ගොවීන්ටත් නිර්වාණයට පාර කපලා තියෙනවනේ. නූගත් හුඟක් අයට පාර කපලා තියෙනවනේ පොඩි පොඩි සූත්‍ර පොඩි පොඩි කෑලි කියලා. දැන් මම මේ හොයන්නේ පොඩි 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 ටෙක්නික් ටික. දැන් එදා බුදුන් වහන්සේ ඒ හපංකරකම් කරපු පොඩි පොඩි ටෙක්නික් කොහේරි තියෙනවනේ චූටි චූටි දේවල්. මොකද ඒ ඔක්කොම කියලා දීලා නෙමෙයි නිර්වාණයට කරලා තියෙන්නේ. මට ඉතින් මේක මත ගැටුමක් වුණා. එහෙම වෙන්න බෑ. බුදුන් වහන්සේ කෙනෙක් එහෙම කරන්නේ නැහැ. එහෙනම් අපිටත් නිර්වාණයට යන්න මගක් උන්වහන්සේ සකස් කරලා තියෙන්න ඕන කොහේරි. ඔය පොත් කන්දරාම කියලා තේරුම් නොගත්තට නිර්වාණයට යන්න ක්‍රමයක් එහෙනම් උන්වහන්සේ සකස් කරලා තියෙන්න ඕන. මම මේක තමයි හොයන්නේ. ඒක එහෙමද කියලා තමයි ඔබෙන් මං අහන්නේ දන්නේ නැති නිසා. දන්න කෙනෙක් කියලා දෙන්න. ඔව් මෙන්න මේ ඔක්කොම ඥානයේ ත්‍රිපිටකයේ තියෙන හැම පොතක්ම අකුර ගානේ ඔබතුමා දැනගත්තොත් තමයි නිර්වාණයට යන්න පුළුවන් පරිශීලනය කරොත් අවබෝධ වුණොත් කියලා කිව්වොත් මං එතකොට නිර්වාණ ගාමී වීමේ අදහස අතහැරලා මං අධිෂ්ඨාන කරගෙන පින් ටික රැස් කරගන්නවා ලබන ආත්මේ මං පඬිතුමෙක් වේවා මට මේක තේරුම් ගන්න කියලා. මේ ආත්මේ මං අතහැරලා දානවා තේරුම් ගන්න බැරි නිසා. තව කෙනෙක් කිව්වොත් නෑ නෑ ඔය විකාරයක් ඔය ඔක්කොම ටික ඕනේ නෑ එන්ලයිටන් කියන්නේ තමන්ගේ සිතේ ස්වභාවය ප්‍රබෝධ කරගෙන මේ සියල්ලෙන් ගැලවිලා නිර්වාණය අත්දකින්න සැහැල්ලුවටපත් වෙන්න සැනසීලටපත් වෙන්න මේ ඔක්කොම ඕනේ නෑ මෙහි තියෙන හරය මෙන්න මේ චූටි දෙය විතරයි කිව්වොත් මට ලොකු සන්තෝෂයක් එනවා හැබැයි ගැටලුවකුත් එක්ක එහෙනම් මොකටද අර කන්දරාව මේ මර යුද්ධ කරන හෙන පොත් කන්දරාවේ තියෙන දැනුම මොකටද ඒ යුද්ධ කරන්නේ ඔන්න ආයෙත් ප්‍රශ්නයක් එනවා නේද අර එන්න සටනක් ගෙනියනවනේ හරියා හරි අර වෙද මහත්තයා හරි අර හාමුදුරු හරි මෙයා හරි මමත් දකින්නවා මම බල්ල තමයි මට මේ ගැටලුව ආවේ දැන් මට වෙන්නේ මොකද කියලා දැන් ඒගොල්ලෝ නිර්වාණගාමී වෙන්නේ නෝ කරන්නේ බෞද්ධයා හැමදේම ගන්න නිර්වාණගාමී වෙන්න එතකොට ඒ ඇත්ත මේකේ මත ගැටුම් හදාගෙන මේ ත්‍රිපිටකය ගැන ලොකු ගැටලු දහම් ගැටලු පෙරලගෙන කෑ ගහන හේතු දෙකක් මත එකක් තමයි තමන් සත්‍ය අවබෝධ කරගෙන නිර්වාණගාමී වෙන්න දෙක මේ YouTube නාලිකා බලන අය නිර්වාණගාමී කරන්න මේ අවබෝධය දීලා යහපත් චේතනාවෙන්නේ. එතකොට මම ඒක බලන් ඉල්ල හිටියා මම බලන්නේ එක් විදියට නරඹන්නේ එක් විදියට අයියෝ මං. ඇයි මට අර හරි තේරෙන්නේ නැහැ. මාත් එක්ක ඉන්න අපේ ගම් වල ඉන්න අපේ අර නෝග දුප්පත් ආච්චි අම්මලා සීයලා දුවලා පුතලා ඔක්කොටම අපේ භාෂාවෙන් අබසරණයි. බුදු සරණ නෙමෙයිද? මට ඒක තමයි ආපු ගැටලුව. මං ඔබෙන් ආදරෙන් ඉල්ලනවා මම මේ කිව්ව දෙයට උත්තරේ සිතන්න. බහයි කොහොමද කුමාර මහත්තයා උත්තර දෙන්නේ කියලා. ඔබ මේක හොඳට හිතලා බලන්න. හිතලා බලලා ඒ සාධාරණ තීන්දුවට එන්න ඔබේ සිතුවිල්ලේ මම ඔබේ උත්තරය දැනගන්නවා. මට ඒක යව තියෙනවා. තව කැමති අය කමෙන්ට්ස් දෙන්නට කමන්නේ නැහැ. අපි ඒවත් බලනවානේ. බනින්න නම් එපා. නොදන්නකම නිසායි ඇහුවේ. එතකොට එහෙම බයින සිරිතක් නැහැ නේද? ඒක හන්ද දොස් කියන්නේ පසරණයට පිහිට වෙන්න. පිහිටලා කියලා දෙන්න මෙන්න මෙහෙම නිර්වාණයට යන්න පුළුවන් කියලා. ඒක නිසා මම මේ වැඩමුළුවක් තමයි අද මේ යන්නේ ඔබත් එක්ක කතා කරලා ප්‍රශ්න අහන්න මේක පවත්න්න හිතුවේ ඒ පිළිතුරු ඔස්සේ මම දැනුවත් වෙලා නිර්වාණගාමී වෙන්නත් ඔබත් මේ ගැන හිතලා ඔබත් යම් දැනුමක් ලබාගෙන ඔබේ මනසට යම් දෙයක් ලැබිලා යහපතක් වෙයි කියන චේතනාවෙන් එතකොට මගේ මේ උපක්‍රමය ඔබට තේරෙන්නට ඇති කියලා මම විශ්වාස කරනවා මෙතනින් එහාට බුදුදහමත් නිර්වාණය ගැනත් මෙන්න මේ ඔස්සේ සිතා බැලිය යුතු වෙනවා ඒක වැදගත් සම්දිස්ථානයක් මා ඔබ ඒ හන්දියේ තියෙනවා ඊට පස්සේ එතනින් එහාට අපි කතා කරමු ඊළඟ කාරණය අපි මේ හොයන උතුම් වූ නිර්වාණය හොයන දෙයක් නෙමෙයි අවබෝධයට පත් වෙන දෙයක් මේ නිර්වාණ අවබෝධය ලබා ගැනීම සඳහා භාවනා ක්‍රම කීයක් විතර සාමාන්‍යයෙන් කරන්න වේද කියන ගැටලුවත් මට තියෙනවා
කොමන කොමන භාවනා කොයිතරම් කාලයක් කරන්න ඕන වෙයිද කියලා දල වශයෙන් ඔබ කියයි එක එකනට එක එක විදිහයි කියලා ඒකත් ඉතින් මගේ විදිහට මට කොච්චරක් භාවනා කරන්න වෙයිද කියන එකත් මට සොයා ගන්න වෙනවා කොයි කොයි පළාත්වල කොයි කොයි භාවනා මධ්‍යස්ථාන වලට ගිහින් කොයි කොයි රටේ හිමාලයේ නැත්නම් ඍෂිකේෂ් නැත්නම් සීම්ලා මනාලි කොහේ හරි එහෙ හරි ඒත් නැත්නම් මධ්‍ය ප්‍රදේශයේ නැත්නම් දකුණු ඉන්දියාවේ ඒත් නැත්නම් ලංකාවේ ලංකාවේ තියෙනවා නොඑක් ආරණ්‍ය සේනාසන නොඑක් තැන් තියෙනවා හුදකලා තැන් ශුන්‍යාගාර මේ වෙයින් කොයි කොයි තැනද වඩාත්ම යහපත් කියලා මට දැනගන්නත් හොඳයි මට මගේ සිත හොයාගන්න ඒ කොහේ ඇද්ද කියලා ඒ තියෙන තැන් වලින් ඒක නිසා මම ඔබ කියලා දුන්නොත් හොඳයි කුමාර මහත්තයාගේ හිත අන්න අහවල් සේනාසනේට ගියොත් නම් හොයාගන්න පුළුවන් ඒ කියලා මොකද දැන් අපි මේ සිතත් සමග කරන හරබයක් නේ නිර්වාණගාමී වීම ඒක නිසා මේ සිත හදා ගැනීමන්නේ එක්තරා ආකාරයකට හිත වෙනස් කිරීමක් තමයි නිවන කියන්නේ ස්වභාවයේ වෙනස් කිරීමක් ඇල්ම ඉවත් කරපු පාරිශුද්ධ කරපු චිත්ත ස්වභාවයක් විඥානමය ස්වභාවයක් ඇති කර ගැනීම එතකොට මේ සුද්ධ පවිත්‍ර කරගන්න හොයා ගන්න ඕන කොහෙද තියෙන්නේ කියලා ඉතින් හොයා ගන්න ඒ කොහෙද තැන්ට ගියොත් හොයා ගන්න පුළුවන් වෙයි කියන ප්‍රශ්නේත් මට තියෙනවා කවුරු එකක් කියන්නේ මෙන්න හවල් තැන්ට ගියොත් තමයි ලේසියෙන්ම හොයා ගන්න පුළුවන් කියලා ඒක එක දෙවැන්න මේ අද වැදගත්ම දෙයක් තමයි මේ නිර්වාණගාමි වෙන කෙනා අනිවාර්යයෙන්ම මේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය සම්බන්ධ ස්ථාන ඒ ගැන කතා වෙනවා මේ ස්ථාන දැක බලා වන්දනා කරගත යුතුයි සදහැ තැති කරගත යුතුයි කියලා. ඉතින් මගේ පිළිගැනීම වෙනස් මම ඒක සමාජගත කරන්නේ නැහැ. ගැටලු වෙනවනේ. දැන් කියලා කියනවනේ බුදුන් වහන්සේ කිව්වා කියලා මම උපන් තැන බලාගෙන නිර්වාණයට යන්න ඕන නම් මම බුදු වෙච්ච තැන් මම පිරිනිවන් පාපු තැන් ආදි වශයෙන් මේ තැන් බලාගෙන වඳපුදා ගත යුතුයි කියලා. වඳපුදා ගැනීම තුළ තියෙන්නේ භක්තියක්. එතකොට මම දන්න චූටි දෙයින් මම දන්නවා භක්ති මාර්ගය කියලා එකක් තියෙනවා. භක්තියෙන්. එතකොට උන්වහන්සේලාගේ ශ්‍රේෂ්ඨ සියලු දෙනාගේම ගැනීම තමයි භක්ති මාර්ගය ඔස්සේ ප්‍රඥා මාර්ගයට යන්න. ප්‍රඥා මාර්ගයේදී තමයි ඔබට නියම නිවහන හම් වෙන්නේ කියලා. නිදහස ලැබෙන්නේ කියලා. එතකොට ප්‍රඥා මාර්ගයයි හොයාගත යුතු. එතකොට අද තියෙනවා මතයක් මගෙන් උත් අහනවා. හැමෝගෙම උත්හනවා පිරිසක් ඉන්නවා මම දැකලා තියෙනවා සමහර මම මේ අවනම්බු කරනවා නෙමෙයි ඔබට බුද්ධිය පහළ වෙන්න කියන්නේ සමහර අය අපි කියමු බස්රියදුරු මහත්තයගේ වැඩසටහනක් යනවා කියලා වැඩසටහන ලස්සනට යනවා කමෙන්ට් තියෙනවානේ එතකොට බස්රියදුරු මහත්තයාගෙන් ඔන්න ආර් පිරිසෙන් එකෙක් අහනවා ඔබතුමා හිතන්නේ බුදුහාමුදුරු පන්නේ කොහෙද පොල් කඩන මල්ලි කෙනෙක්ගෙන් කිව් වැඩසටහනක් තිබ්බත් අහනවා ඔබතුමා මොකද හිතන්නේ බුදුහාමුදුරු පන්නේ ඕන වැඩසටහනක් මැද්දෙන් ගිල ගන්නවා උපන්නේ කොහෙද කියලා හිතන්නේ මගේ අනන්ත ප්‍රමාණ මගේ වැඩසටහන ඔබ දැකලා ඇති ඔබතුමා කොහෙද හිතන්නේ කියලා ඉතින් මම මෙන්න මේකයි කියන්නේ මම ඒ ගැන ගවේෂණය කරලා නැහැ මම ඔය ගැන ටිකක් හිතලා බැලුවා මගේ මතය කියනට වැඩිය මම මේ ගැන දරන මතේ මම කියන්නම් බුදුන් වහන්සේ කොහෙ හරි තැනක ඉපදිලා තියෙනවනේ නැත්තේ නැහැ වඩා වැදගත් දේ තමයි බුදුන් වහන්සේ ඉපදිච්ච කෙනෙක්ගේ බුදු වෙච්ච කෙනෙක්ගේ පිරිනිවන් පාපු කෙනෙක් කියන එක වටිනවා තැනට කලින් මොකද ඒක අතුරුදහන් වෙච්ච දවසට බුදුදහම ඉවරයි එහෙමනම් බුදුරජාණන් වහන්සේ කෙනෙක් හිටියාය උන්වහන්සේගේ ධර්මය මේකයි උන්වහන්සේ ධර්ම දේශනා කළාය උන්වහන්සේ පිරිනිවන් පෑවාය කියන එක සමාජය තුළ තිබුණොත් හොඳයි නැත්නම් ඒක විචිකිච්ඡාවට පත් වුණොත් බුදුදහමේ අවසානය ඇති වෙනවා එතකොට සමහර අය මම දැක්ක දාලා තියෙනවා මේ මගේ මත නෙවෙයි මේක උපක්‍රමයක් බුද්ධ ශාසනය විනාශ කරන්න කියලා. මෙහෙම ගිහිල්ලා දෙපැත්තේ මත ගැටුමක් ආපහු වෙන කට්ටිය මේකෙන් ප්‍රයෝජන ගන්න අය බුදුහාමුදුරුවෝ කියලා කියන කින්දලා නෑ. ඒකයි ඔය දැන් ගැටෙන්නේ. කට්ටියක් ඉන්දියාවේ කියනවා කට්ටියක් ලංකාවේ කියනවා එහෙම කෙනෙක් නෑ. ඕක නිකන් හාමුදුරුවන්ගේ නිර්මාණයක් ඈත අතීත කියලා කියයි කියලා මම දැක්ක කමෙන්ට් එහෙම දාලා තිනවා. මටත් එහෙම හිතෙනවා. මෙහිදී තියෙනවා වඩාත්ම සුදුසු දේ. මගේ මතය නම් ධර්මයේ සෙවීමයි කියන එකයි. ධර්මයෙන් දැන් සොයාගන්න බැරි නිසානේ මම මේ වැඩසටහන කරේ මට හොයාගන්න බැරුව. මට ධර්මයේ සොයාගන්න බැරුව ඉන්නේ නැද්දි නිර්වාණයට යන ක්‍රමයේ මට සොයාගෙන ඉන්න බැරුව ඉන්නේ නැදි මගේ කාරණේපා බුදුරජාණන් වහන්සේ කොහෙද උපන්නේ කියලා මම ඒ කාලේ හිටියා වෙන්න පුළුවන්.
නමුත් අද මම දන්නේ නැහැ කවුරු හරි තහවුරු කරන එක මම පිළිගන්නවා. මෙහි වැදගත්ම භූමිකාව තියෙන්නේ බුදුදහම එක්ක සම්බන්ධලා ඉන්න අපේ මහා නායක ස්වාමීන් වහන්සේලාට රජයට බෞද්ධ කටයුතු අමාත්‍යාංශයට ලෝක බෞද්ධ උරුමයට. මේ ඇත්තෝ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ආදි වශයෙන් ඒ සියලු දෙනා එකතු වෙලා මේ ගැටලුව निराකරණය කර යුතුයි. ඒක තමයි මන් දරන මතය. ලංකාවේ නම් ඒක නොපිරිහෙලා කිය යුතුයි. ආයි කිසිසේත් පැකිලෙන දෙයක් නැහැ. අපේ භූමියේ උපන්නේ මෙන්න තන මේක තහවුරුයි ගැසට් නිවේදනයකින් දාලා ඒවා අපි නගා හිටෝලා සියලු දෙනාගේ වන්දනාවට සූදානම් කළ යුතුයි. විදේශ වලින් විශාල පිරිසක් එයි අපේ බුදුරජාණන් වහන්සේ උපන් තැන් කියලා වන්දනා කරගන්න. ඒක තමයි කළ යුතු දේ. එහෙම අපේ රටේ නොවේ නම් වෙනත් රටක නම් දඹදිව නම් නේපාලේ නම් ඒක තහවුරු කළ යුතුයි. මෙන්න මෙහෙ තමයි උපන්නේ මෙහෙනේ මේ කියලා කවුරු හරි එහෙම මොකක් හරි ප්‍රෝඩාව කරලා තියෙනවා නම් එයාට දඬුවමක් දීලා ඒ වැඩේ තනින් ඉවර කළ යුතුයි. නැවත මේ වගේ ප්‍රෝඩා කරලා අපේ සද්ධර්මයේ වලසන්න එපා කියලා. මම දන්නේ මේ දෙකෝලගෙන් හරි කවුද කියලා. මම දෙපැත්තම කිව්වේ ඒ නිසයි. කිපෙන්න එපා කවුරුත් මම දන්නේ නිසා කිව්වේ. හැබැයි සිදුවිය යුතු දෙයක් තියෙනවා. ඉතාම ඉක්මනින් බුදුරජාණන් වහන්සේගේ උත්පත්තියේ ගැටුමකට වාදින වෙලා තියෙනවා නම් ඒ සද්ධා පිණිසපත් කරගත්තු සියලු ස්ථාන මේ භූමිය නම් තියෙන්නේ. මේ ගැන හොයලා ඉතා ඉක්මනින්ම निराකරණය කර යුතුයි. එසේ නැත්නම් මේ සැකයටවත් විචිකිච්ඡාවට වාදින වුණොත් ඊළඟට සැකයට වාදින වෙන බුදුරජාණන් වහන්සේවයි. එදාට උත්තර නැති වෙනවා. ඒක නිසා සැබවින්ම හිටියා කියන මතය නිසායි අපි ගැම්මක් ඇතුව ඉන්න බුදුරජාණන් වහන්සේ හිටපු කෙනෙක් කියලා. කවද හරි කවුරු හරි ආගමකින් අපුරුවොත් එහෙම කෙනෙක් ඉඳලා නැහැ. මිනිසු යහමකට ගන්න ඕන නිසා හිතලුවක් තමයි මේ දේශනේ තියෙන්නේ කියලා. ප්‍රඥාව නැති අය උකටලී වෙන්න ඉඩ තියෙනවා. නොමග යන පවා ඉඩ තියෙනවා. ඒ නිසා මගේ මතේ මම කිව්වා හැබැයි හැකියක් මනි මේවා निराකරණය වෙලා බුද්ධ ශාසනයට සමාජයට බෞද්ධ සමාජයට යහපතක් විය යුතුයි ඉක්මනින්. මෙහෙම මෙහෙම දෝලණය වෙවි තිබිය යුතු නැහැ. දෙපැත්තේ කරුණු කාරණා බලලා විමසලා පුරා විද්‍යා සාධක බලලා උගතුන්ගේ දේවල් අහලා ඒ අදාළ අදාළ කටයුතු කරලා රජයෙන් ඍජු තීන්දුවක් දිය යුතුයි මෙයයි අත්ත කියලා. කවදා හෝ ඒක පටන් ගත යුතුයි. මම නම් මගේ යෝජනාවක් විදිහට මම කියන්නේ අද නම් අමාරුයි අපේ රජයේ ඇත්තන්ට මේ වගේ දෙයකට යොමු වෙන්න අද විශාල ව්‍යසනයකට මුහුණ දීලා තියෙන වෙලාව. නමුත් හැකි ඉක්මනින් ඊට අදාළ කණ්ඩායම් අපේ ස්වාමීන් වහන්සේලා ඉන්නවා ගෞරවනීය දෙපැත්තරම කටයුතු කරන කරුණු කාරණා කියන. ඒ උන්වහන්සේලාගේ අවවාද අනුශාසනා උපදෙස් මත ඒව කිරලා මැනලා යමිනිෂ මණ්ඩලය පත් කරලා සාධාරණ තීන්දුවක් ගත යුතුයි. ඒක නිසා මම කියන්නේ මම දෙපැත්තේ ඉන්න කිසිම ස්වාමීන් වහන්සේ නමකට මෙයා මෙහෙමයි මෙයා බොරු කියන්නේ මම එහෙම කියන්නේ නැහැ. මම කියන්නේ සැබෑව සත්‍ය එළියට පැමිණිය යුතුයි. ඒක බෞද්ධ සමාජයේ රූකලා. හැබැයි බෞද්ධ වෙන අපිට බුදුන් වහන්සේ කොහෙ උපන්නත් අපි බුදුන් වහන්සේ අයින් කරන්න ලෑස්තියක් නැහැ. යේසුස් වහන්සේ යෙරුසලමේ කියලා අපේ කතෝලික අය ඒ උන්වහන්සේගෙන් ඈත් යන ලෑස්තියක් නැහැ. නබි නායකතුමා අරාබිය කියලා අපි මුස්ලිම් ඇත්තෝ උකටලි වෙන්න ලෑස්ති නැහැ. බුදුරජාණන් වහන්සේ කොහෙ උපන්නත් අපිත් ඒ වගේ බෞද්ධය තමයි. අපිත් උන්වහන්සේගෙන් ඈත් යන කවදාවත් ලෑස්තියක් නැහැ. ඒකත් කියන්න ඕනේ සැබෑ බෞද්ධයා බුදුරජාණන් වහන්සේ ගුරු තන් හිටියා බාගෙන ඒ අඩිපාරේ ගමන් කරන්නා කියලයි මගේ වැටහීම. මේ මගේ මතය මා ඉදිරිපත් කළේ ඔබට. කාට හරි මගේ මේ ගැටලු තුලින් ප්‍රඥාව පහළ වුණා නම් මට මේ ඔක්කොටමත් වැඩි සතුටුයි. තෙරුවන් සරණයි. දෙවිටයි. දිවාකර නමාමි සුමధుර ධම්ම දිවාකර නමාමි ශ්‍රා